උණුසුම් පුවත් එසැනින් ඔබ වෙත අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ රටට පැමිණෙන චීන නැවේ අර්බුදයට ලෝක බලවතාත් එක් වෙයි. දැඩි අර්බුදකාරී තත්ත්වයක්. යුවාන් වෑන් පහ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා ඇමරිකාව දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වොෂින්ටන් පෝස්ට් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විට යුවාන් වෑන් පහ නෞකාව ශ්‍රී ලංකා චීනය සහ ඉන්දියාව අතර පමණක් නොව ඇමරිකාවද ඈදුණු රාජතාන්ත්‍රික අර්බුදයක් වී ඇති බවයි. චීන නෞකාවේ සංචාරයේ උපක්‍රමීය වශයෙන් විශාල වැදගත්කමින් යුක්ත නොවුවත් එය හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා දීමෙන් ශ්‍රී ලංකාව චීනයට විශේෂ සැලකීමක් සිදු කරන බව ඉන්දියාවේ සහ ඇමරිකාවේ අදහසයි වොෂින්ටන් පෝස්ට් සඳහන් කර ඇත. එමෙන්ම ජාත්‍යන්තර මුල අරමුදලේ ඉල්ලීමට අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් චීනයේ එවැනි සැලකුම් අපේක්ෂා කරන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී ඇත. හම්බන්තොට වරායට ඊයේ පැමිණීමට නියමිතව තිබූ චීන නෞකාව ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් නාවික සැතපුම් 600ක් පමණ දොරින් රැඳී සිටින බව මාධ්‍ය වාර්තා කර තිබුණි. විදේශ මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කළේ නෞකාවේ ගමන පමා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් සිදු කළද නෞකාව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් තිබූ බවයි. මේ අතර චීන පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ස්වාධීන පක්ෂ එකමුතුව සඳහන් කරන්නේ අදාළ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබා දිය යුතු බවයි. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වීය සබඳතා ආරක්ෂා වනසේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් මතුව ඇති ගැටලුව විසඳා ගැනීමට යහුසුලුව ක්‍රියාකරන ලෙස රජයට බල කර සිටින බවයි. ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආර්ථික ආධාර ලබා දෙන්නේ චීනය සහ ඉන්දියාව බවත් ඉන්දියාව සමග මෙන්ම චීනය සමග අනවබෝධතා රාජතාන්ත්‍රික මට්ටමේ විරසක වීම අප රටට ඔරොත්තු නොදෙන බවද සිය නිවේදනය මගින් ස්වාධීන පක්ෂ එකමුතුව සඳහන් කරනවා. ස්වාධීන පක්ෂ එකමුතු විසින් නිකුත් කළ මෙම නිවේදනය සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර ඇතුළු නියෝජිතයින් 8 දෙනෙකු අත්සන් තබා තිබේ.